ඊළඟට මතක් කරන්න ඕනේ පාස්කු ප්‍රහාරය ගැන අපි දැක්කා හිටපු ජනාධිපතිට මිලියන 100ක් ගෙවන්න වුණා. දැන් කියනවා කැටයක් තියාගෙන ඉන්නවලු පිටකොටුවේ ගිහිල්ලා. මේක ප්‍රශ්නේ තියෙන්නේ කරු ඇමැතුමා කැට තියාගෙන පිටකොටුවේ ඉන්න ඕන මිනිස්සු ජනාධිපතිලා කරාම මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් කියනවා ආරක්ෂක කවුන්සලයේ දින හරියට තියන්න ඕනි කියලා දැනගෙන හිටිය නැහැලු. ඒක තියෙන්න ඕනේ හදිසි නීතියේ තියෙනකොට පමණයි කියලා හිතුවලු. නමුත් හදිසි නීතියේ ගේන්න ආරක්ෂක කවුන්සලයක් තියෙන්න ඕනේ. එතකොට හදිසි නීතියේ තියෙනකොට ආරක්ෂක කවුන්සලයේ ගේන්න බෑ. ආරක්ෂක කවුන්සලයේ නැති ඉඳ හදිසි නීතියේ ගේන්න බෑ. මගහිටියෝ තබුවනසි, මගහිටියෝ තෝනසි, ගෙදර ගියෝ තබුවනසි. මේ වගේ බෝඩ කතා කියන තකතිරුණ නායකයොත් එක්ක මේ රටවල් පාලනය කරන්න ගියොත් අපේ රට හැමදාම ඉතින් සදාසොත්ති තමයි විනාශයට පත් වෙනවා. මේවා කරපු මිනිස්සු දැන්වත් රට පැත්තක තියලා රටගෙන හිටලා ගෙදර යන්න ඕනේ. තාමත් මේ රට කන්න හදන එක අපේ කරුමයක්. ඊළඟට මේ දූෂිත දේශපාලනය මට විනාඩියක් දෙන්න කරුමැතිතු මෙතිනිය. දූෂිත දේශපාලනයේ දේශපාලන සංස්කෘතිය වෙනස් නොවුනොත් මේ රට වෙනස් වෙන්නේ නැහැ. මේ රටේ ආර්ථික විශේෂඥයෝ හිටියා කියලා කවදාවත් මේ රට හදන්න බෑ. ආර්ථික විශේෂඥයෝ දාස් ගණන් ඉන්නවා මේ රටේ. නමුත් දූෂිත දේශපාලනඥයෝ දූෂිත දේශපාලන සංස්කෘතිය මේ වහන්ත රටේ විනාශ වෙලා ගරු ඇමැතුමා තමුන්නාසේ ඉස්සෙල්ලා මේ දූෂිත හොර දේශපාලනඥයෝ පුනරුත්ථාපනයට අරින්ද එදාට තමුන්නාසේලා බලාපොරොත්තු සියලුම දේ සාර්ථක වෙනවා සාර්ථක වෙනවාමයි. අවසාන වශයෙන් මම කියන්න ඕනේ අර වසන්ත මුදලිගේ වගේ අහිංසක තරුණයෝ දාගෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මඩව මඩව තමුන්නාසේලා ලබන තෘප්තිය ඉතාම නිවට බියගුළු ක්‍රියාවක්. ඒවා කරන්න එපා. ඒගොල්ලෝ මතයක් ප්‍රකාශ කරනවා. ඒගොල්ලන්ට මූලික ඓතිහාසිකම් තියෙන්න ඕනේ. මානව ඓතිහාසිකම් තියෙන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදේ තියෙන්න ඕනේ. ඒගොල්ලන්ට කඳුල් ගෑස් ගහගා පොළු පාරවල් ගහගා හිරේ දදා අවසන් කරගන්න මන්ත්‍රීතුමා හැමදාම ජනතාව රවට්ටන්න පුළුවන් කියලා අන්තිමේ තමුන්නාසේලා රවටෙන්නේ. ඒක පැහැදිලිව තේරුම් ගන්න. ජය වේවා. මම ස්තුතියි ගරු ඩී.බී. හේරත්නතුමා. ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා. ගරු මෛත්‍රීපාලසිරි සිරිමැතිතුමා හිටපු හමුදාපතිතුමා මේ මාව ඉලක්ක කරගෙන ප්‍රකාශයක් කළා. ඉතා පැහැදිලිවම කියන්නට ඕනෑ මේ පිටකොටුවේ සල්ලි හොල්ලනව නම් කවුරු හරි මට ඒ දුන්නත් මම ගන්නවා මට නැති නිසා. හැබැයි එයාට පුළුවන්කමක් නෑ. එතුමා තමයි දැන් මේ පහුගි දවස් ටිකේම මාව හිරේ දාන්න ඕන හිරේ දාන්න ඕන හිරේ දාන්න ඕන කියලා කිව්වේ. නමුත් කරුණා කළා මං එතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව කියවන්න. නඩු තීන්දුවේ බොහොම පැහැදිලිව තියෙනවා හිටපු ජනාධිපතිවරයාට කිසිම කෙනෙක් කිසිම ආරක්ෂක අංශ හෝ බුද්ධි අංශ නිලධාරියෙක් මේ පිළිබඳව තොරතුරු ලැබුණායින් පසුව ජනාධිපතිවරයාට දැනුම් දීලා නැහැයි කියන එක ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළි අරගෙන තිබෙනවා. ඒක නිසා තමුන්නාංශේව මම තමයි ප්‍රධාන වශයෙන්ම නිදොස් කොට නිදහස් කෙරුවේ හිරේ හිටපු එක. ඒ වගේම තමුන්නාංශයට ගරු කිරීමක් විදිහට තමයි මම තමුන්නාංශේව ෆීල්ඩ් මාර්ෂල් කළේ. ඒ වගේම ඒ තත්ත්වයේ තුල සිටියේදී මට මේ විදිහට කතා කිරීම ඉතාම අසාධාරණ කතාවක්. ඔබතුමාට බැරුව ගියා. ඔබතුමාට කොහෙත්ම පුළුවන්කමක් නැහැ මට ඉලක්ක කරලා ජාතික ආරක්ෂාව ගැන කියන්න. ඔබතුමා හමුදාපති විදිහට ඉන්නකොට හමුදා මූලස්ථානෙට පැනපු කාන්තාවක් එල්.ටී.ටී.ඒ. බෝම්බ පිපිරුවා. හමුදා මූලස්ථානෙටත් බරපතල අලාභානි වුණා. ඔබතුමාට ඒක වැදිලා ඔබතුමාගේ බඩවැලුත් එළියට ඇවිල්ලා විශාල ප්‍රශ්නයක් කියලා වෛද්‍යවරු තමයි බේරගත්තේ. ඔබතුමාට හමුදාපති විදිහට හමුදාවේ හමුදා මූලස්ථානයේ බේරගන්න බැරි කෙනා ඔබතුමාගේ ජීවිතයට හානි කරලා මේ බඩවැල් ඉල්ලීට ඇවිල්ලා එහෙම වෙච්ච මිනිහා ඔබතුමා කොහොමද මට ඇඟිල්ල දික් කරන්නේ මේ ජාතික ආරක්ෂාව පිළිබඳව? මේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය මට හැමතැනම කියනවා මාව හිරේ දාන්නයි කියලා. එතුමියගේ ඇස් දෙකෙන් එකක ඇහක් නැතුව ගියා. එතකොට ඔබතුමාට ඔබතුමාගේ හමුදා මූලස්ථානයේ ඔබතුමා ඉන්න වෙලාවේ බේරගන්න බැරි වෙච්ච කෙනා චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙතන මැතිණිය නැහැ. නමුත් එතුමියට ජාතික ආරක්ෂාව ගැන කතා කරලා මාව හිරේ දාන්න කියලා කියන්න පුළුවන්කමක් නැහැ. ඒ මොකද බොහොම පැහැදිලිව එතුමියගේත් ඇස් දෙකෙන් එකක් නැතුව ගියා. ඇස් දෙක බේරගන්න බැරි වෙච්ච මිනිස්සු තමන්ගේ ශරීරය බේරගන්න බැරි මිනිස්සු හමුදාපතිට හමුදාවේ හමුදා මූලස්ථානයේ බේරගන්න බැරි මිනිහෙක් මට ඇඟිල්ල දික් කළා කියනවා මේ තමුසේ මේ ජාතික ආරක්ෂාව දන්නේ නැහැ කියලා. ඔයාට වඩා මම මගේ ජාතික ආරක්ෂාව මම පෙන්නවා සහරාන් මං සති 3කින් මුළු සංවිධානයම විනාශ කෙරුවා.
ඊට කලින් මට දැනුවත්වීමක් ලැබිල නැහැ කියන එක බොහොම පැහැදිලිව නඩු තීන්දුවේ තියෙනවා පිටු 85ක එක කියවන්න. ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රමිනිසුතුමා ඇතුළු විනිශ්චයකාර මණ්ඩලයේ 7 දෙනෙක් පිළි අරගෙන තිබෙනවා. මට කිසිම කෙනෙක් මේ තොරතුරු දීලා නැහැ. මම වගකිය යුත්තේ අලුත් නීතියක් ඇල්ටෝනා කාල්ටෝනා නීති මූලධර්මයේ කියන එක මෙතෙක් ලංකාවේ ක්‍රියාත්මක වෙලා තිබුණේ නැහැ. නමුත් මේ නඩු තීන්දුවේදී ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒකේ කියන්නේ ජනාධිපතිද එයා පත් කරපු නිලධාරීන් වැරද්දක් කළා නම් ඒ වැරද්දට ජනාධිපතිද වගකිය යුතුය. එතකොට මගේ ආරක්ෂක ලේකම් හේමසිරිපණෑන්න පූජ්‍ය ජයසුන්දර පොලිස්පති ඊළඟට රාජ්‍ය ඔත්තු සේවා අධ්‍යක්ෂක ඒගොල්ලන්ගේ වගකීම සහ යුතුකම ඉෂ්ට නොකළ නිසා ඒ පත්වීම් දුන්නේ ජනාධිපති නිසා ජනාධිපතිට වගකීමක් පැවරනවා. ඒ අනුව වන්දි ගෙවිය යුතුයි. දඩයක් නෙවෙයි මා වන්දි ගෙවිය යුතුයි කියලා තමා නඩු තීන්දුවේ බොහොම පැහැදිලිව තියෙන්නේ. ඒක නිසා කරුණාකරලා සරත් පොන්සේක මහත්තුමා ඔබතුමා මගේ ජනාධිපති ඡන්දයට බොහොම උදව් කරපු කෙනෙක්. මම කවදාවත් ඔබතුමාට කිසි තැනක එහෙම වැරද්දක් කියලා නැහැ. බොහොම ස්තුතියි. ඒක නිසා කරුණාකරලා මම කියන දේ පිළිගන්න. ඔබතුමාට කිසිම අයිතියක් නැහැ ආරක්ෂාව කතා කරන්න ඔබතුමාට වෙච්ච දේ හැටියට. කරු සරත් පොන්සේක මහත්තුමා බොහොම ස්තුතියි. අමතර විනාඩි 5ක් දුන්නාට මට මේ අඳුනාවට උත්තර දෙන්නත් එපයි. දැන් මෙයා කිව්වා, මෙතුමා කිව්වා, එතුමා තමයි මම නිදොස් නිදහස් කරේ කිව්වා, මම ෆීල් මාෂල් කරා කිව්වා. එතුමාගේ වේදිකාවට, ජනාධිපති වේදිකාවට මම නැග්ගේ 375,000 ඡන්ද තියෙන පක්ෂයක්ගේ නායකයෙක් හැටියෙ. මම මයි අංගනේ මීටිම කතා කරලා යන්න හදනකොට මම පොළොන්නරුවෙන්නේ නැහැ කියලා ඔබතුමා ඥරුඥරු ගියා මගේ ළඟට ඇවිල්ලා, අනේ අරලගම්විලයි මැදිරිගිරියයි කොහොම හරි කතා කරන්න කියලා. ඔබතුමාගේ රැස්වීම 100ක මම කතා කරා. අපේ දිනශීයේ ඉදිරිපත් කරපු පොරොන්දු පත්‍රේ කියලා තියෙනවා ජෙනරල් සරත් ෆොන්සේකා මැතිතුමාට සාධාරණ ඉෂ්ට කරනවා, එතුමාට අදාළ නිලතල ආදී ලබා දෙනවා කියලා. තනි මතයට කරපු දේවක් නෙමෙයි. ඒ මැතිවරණ ව්‍යාපාරයේ පොරොන්දු අනුව ඒවා එතුමා ඉෂ්ට කරා. හැබැයි ඔබතුමා මගේ අමාත්‍ය ධුරේ ඉතාව නිවට විදියට අයින් කරා. ඒක ගැනත් ඔබතුමාට කියන්න යුතුකමක් තිබ්බා. මම තව දින 51 ආණ්ඩුවේදී එතුමා විවේචනය කරපු හින්දා මගේ අමාත්‍ය ධුරේට ගැහුවා. ඒවා එතුමා කිව්වේ නැහැ. එතකොට ඊළඟට ඔබතුමාලා අහගෙන අප්පුඩිත් ගැහුවා, හිනාත් ගැහුවා, යුදාබුදාවන් මූලස්ථානයට පහර දුන්නා කියලා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මම හමුදාපති වුණාම ගරු ඇමතුමා යුදාබුදා මූලස්ථානයේ ආරක්ෂාව 200ක් හිටියා, මම ඒක 500ක් කරා. බාරව හිටිය කර්නල් කෙනෙක් හමුදා මූලස්ථානයේ ආරක්ෂාව මම ජෙනරල් කෙනෙක් දැම්මා. ඊට පස්සේ සාම සාකච්ඡා තිබුණා. සාම සාකච්ඡා තියෙන රටක අපි බැරියර් දාගෙන හැමතැනම පාරවල් දිගේ මිනිස්සු චෙක් කරන්නේ නැහැ. ඒ වගේ තියෙන ආරක්ෂක පියවරවල් විශාල වශයෙන්ම අඩු කරනවා. එතකොට ඒව අතරේ රිංගලෙන්න පුළුවන් ත්‍රස්තවාදීන්ට. එතකොට සාම සාකච්ඡා තියෙන ලාවක, සාම ගිවිසුමක් තියෙන ලාවක යුදාබුදා මූලස්ථානයේ ආරක්ෂක අමාත්‍යාංශය ඒ වගේ තැන්වල අපි සාමාන්‍යයෙන් කරන යුද්ධයක් තියෙන කාලෙක කරන පියවරවල් මුකුත් ගන්නෙ නැහැ. ඔබතුමාට මේවා තේරෙන්නේ නැහැ. ඒකත් නම් මේක අහලා තේරුම් ගන්න දැන්වත්. ඒ හන්ද තමයි ඒ වගේ අනතුරකට යුදාබුදා මූලස්ථානයේ මුහුණ දුන්නේ. ඒක තමයි යථාර්ථය. ඊළඟට මෙතුමා කියනවා මම මෙහෙම කරා, මම මෙහෙම කරා කියලා. ඔබතුමා කියපු ඒ නඩු වාර්තාවත් මම කියවන්නම්. මම ලියලා තියෙනවා පාර්ලිමේන්තු තේරුම් කාරක සභාවේ ඉඳෙද්දී මම තනියම ලිව්වා පිටු 65ක වාර්තාවක්. ඔබතුමා ඒක අරන් කියවන්න. ඒක පැහැදිලිව කියලා තියෙනවා බෝම්බේ ගියාන් පස්සෙත් ගුවන් යාන දෙකක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලංකාවට ආව, එකක් දවල් 12ට ආවා සිංගප්පූරුවේ ඉඳලා, එකක් රෑ 9ට ආවා. ඒ දෙකෙම නැතුව රෑ එකට ආපු සිංගප්පූරු ගුවන් සේවා යාන්නේ ආවේ මොකද? ඒක විතරයි පළවෙනි පන්තියේ තියෙන්නේ. ඔබතුමාගේ ආකල්ප, ඔබතුමා රටේ නායකයා, අච්චර ජන විනාශයක් වෙලත් ගුවන් යානයක නැගලා රටට එන්න උනන්දුවත් තිබුණා කියලා ඔබතුමා. ඔබතුමාගේ සත්පුරුෂක මැත්තම අපි වෙනම විවාදයක් ආව මේ වෙනුවෙන්. මෛත්‍රීපාලසේ සර් මැත්තම මම හිතන්නේ අපි මේකට වෙනම විවාදයක් ගත්තොත් හොඳයි. හරි මෛත්‍රීපාලසේ සර් මැත්තම ඉක්මනින් අවසන් කරන්න. හරි අවසන් කරනවා. මෙතුමා කියනවා එතුමාට ෆීල් මාෂල් තනතුර දුන්නලු. ලෝකයේ තිබෙන සම්මත නීතියක් තමයි ෆීල් මාෂල් තනතුර දියවිය හැක්කේ හමුදාවේ 10,000ක් ඉන්නවා නම් පමණයි. නමුත් මෙතුමා මගෙන් බලහත්කාරයෙන් ඉල්ලගෙන පස්සෙන් ඇවිල්ලා ඇඬුවා. ඒ ගමන අපේ රටේ ඉන්නේ 190,000ක් විතර හමුදාව, යුද හමුදාව
ලක්ෂයක්ෙන් දැද්දිගේ දී තමා මම පීල් මාස බොහොම ස්තුතියි මයිට් පැසෙස් මෙතන අපි අවශ්‍ය නැ වෙන විවාදයක් ගමු හොඳයි ඒකට විවාදයක් වෙනම ගන්න මේ කතා කරන භාෂාව හරිම නරකයි මේ මෙයා දන්නේ නැ මේ පාර්ලිමේන්තුවක කතා කළ යුතු වචන මොනවද කියලා ඒක නත් නැත්නම් මගේ විවාදය අසල් කරන ස්තුතියි මුලා